කංසත් ශ්‍රී ලංකාව තුල වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සහ ඒ අහිතකර බලපෑම් පිළිබඳව සොයා බැලීමත් විදුලි කමිටුවක් ස්ථාපිත කර ඇත. අර කතානායකතුමනි කංසා භාවිතයේ කාය ජීව මනෝ සමාජීය හා අනිකුත් ප්‍රති අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ පණිවුඩය ජනතා වෙත තව දුරටත් ගෙන යාම සඳහා මද්ද්‍රව්‍ය ජාතික නිවාරණ වැඩසටහන ශක්තිමත් කර ඇති අතර සමාජ මාධ්‍ය ජාලාවෙන් ජාලාවල හා විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මාධ්‍යන් ඔස්සේ සිදු කරන ලබන කංසා ප්‍රවර්ධන කටයුතු පැමිණීම සඳහා ක්‍රියාමාර්ග විමර්ශන කටයුතු සිදු කරන අතර නීතිපති උපදෙස් අනුව ඔවුන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අපේක්ෂා කරනවා. කංසා හා අනිකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය හා වෙළඳාම් වැළැක්වීම පවතින පිළිබඳ වර්ධනා යන්ත්‍රණය ශක්තිමත්තා වේගවත් කිරීම අප රජය විසින් කටයුතු කරගෙන යන අතර එහි ඇති අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් පාසල් විශ්වවිද්‍යාල වෘත්ති අධ්‍යාපන ආයතන වැඩිමින් ඇතුළු ඉලක්කයන් ගත සමාජීය කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කරමින් සිටින අතර පාසල් ගුරුවරයා ගෘහපදේශකයන් සඳහා වන දැනුවත් කිරීම මේ වෙනුවට ආරම්භ කර තිබෙනවා. කථානායකතුමනි වෛද්‍ය නිමල් කරුණාසිරි මහත්මයා මීට කාලෙකට කලින් ත්‍රිලෝක විජය නමින් ග්‍රන්ථයක් ලියලා අගමැතිතුමාට පිළිගන්නවා. ඒ පිළිගන්නන අවස්ථාවේදී අගමැතිතුමා කරපු ප්‍රකාශයක් ඔහුම කියනවා. ඔහු කියනවා ඒ අවස්ථාවේදී අගමැතිතුමා කිව්වය මේ යම් කිසි විදියකින් කංසා නීතිගත කිරීමක් සිදු වුණොත් ලංකාවේ සිද්ධ වෙන්නේ ලොකු විනාශයක් කියලා. මේ පොත ලියපු කෙනාම ඔබතුමාට පොත පිළිගන්න වෙලාවේදී ඔබතුමා කිව්වය ඒ නිසාම ඒ ගැන අධ්‍යයනය කර ඔහු අධ්‍යයනය කළා අද ඔහු කංසවලට එරෙහි සටනක් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා කිරිපිටි කම්පැනි, පාම්පිටි කම්පැනි, දුම්කොළ සමාගම් විවිධ පුජ්‍යලෝ සල්ලි වලට ගන්නවා. අද ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ ගරු සභාවේ 225ක් නැහැනේ 223 දෙනා අතර ඉන්න සමහරුත් මේ ගැන කතා කරනවා. කොළේ වහලා කංස පිළිබඳව නෙමෙයි හෙම්ප් පිළිබඳව කතා කරන්නේ ගරු අගමැතිතුමනි. හෙම්ප් කියන්නේ කංසා ශාකයේම තව ප්‍රභේදයක්. ඒකේ THC අඩුයි කියලා කිව්වට ඇත්ත කතාව මේ දෙකම එක වගේ. දැන් හෙම්ප් ලංකාවේ වවලා පිටරට යවුවොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් ය. අපිට ණය ටික ගෙවන්න පුළුවන් ය මෙවැනි කතා එනවා. මේක ඉතා නරක තත්ත්වයක්. දැන් ඔබතුමා දන්නවා මේ මොහොත වෙනකොටත් අපේ රටේ ඉතා නරක විදියට සමහර වෙලාවට මත්කුඩු නැති නිසා ප්‍රශ්න අහන්නේ කරු කතා නැගතුනි. මත්කුඩු නැති නිසා කොරෙක්ස් පාවිච්චි කරපු යුගයක් තිබුණා. අද කොරෙක්ස් ගන්න පුළුවන් ඖෂධ නීතිගත සංස්ථාවෙන් විතරයි. ඒ වගේම ට්‍රෙමඩෝල් අද ඖෂධ සංස්ථාවෙන් විතරයි ගන්න පුළුවන්. මොකද මේ දෙක පාවිච්චි කරන්න ගත්ත සමහරු. ඒතකොට ඖෂධ මද්ද්‍රව්‍ය විදියට පාවිච්චි කරපු රටක මද්ද්‍රව්‍යයක වෙන ස්පීසිස් එකක් හරි එළියට දැම්මොත් ඉතා භයානක තත්ත්වයක්. මම දැනගන්න කැමති ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට. පාර්ලිමේන්තුවේ ගංජා බොන්නේ නැති අය ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ. මොත් කළා. වරනේ. විකිනික් විකිනන අයවත් විකිනෙච්චන අයවත් බොන අයවත් නැහැ ඔබතුමා ෂුවර්ද? මම දන්න තරමට නැහැ. ඉතින් ඔබතුමා දන්නවනම් එකනේ මං කිය හොයලා බලන්න පුළුවන් ඊගෙන. නෑ මට අගමැතිතුමා මම අහන්නේ ඔබතුමාට තේරීම් කාරක සභාවක් හෝ එවැනි view එකක් ගොඩනගන්න කියලා පත් කළා තියෙනවා. ඉතින් ඔබතුමා ඉල්ලනවා නම් අපි කියන සලකා බලන්නම්. අනිත් මන්ත්‍රීවරුන් ඉල්ලනවා නම් සලකා බලන්න නෙවෙයි අගමැතිතුමනි. ජාතියේ ඊළඟ પરම්පරාව ගැන හිතලා ඔබතුමාට බැරිද එහෙම කමිටුවක් පත් කරන්න තේරීම් කාරක සභාවක්? පුළුවන් අපි කියන සවන්න. දෙවනි කාරණය එහෙමනම් දැන් ප්‍රශ්න දෙකක් ඇහුවා. දෙකක් පුළුවන්? නෑ නෑ එකයි නේ ඇහුවේ. හතරක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නිකේ කිය පළවෙනි ප්‍රශ්නිකේ ප්‍රශ්න දෙකක් ඇහුවා. මම හිතුවනේ මං ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට එතුමා කිව්වේ මේ වෙන කාරණයක් නිසා මං අහන්න අහන්න කතාවක් කරගෙන යනද ප්‍රශ්නේ. හරි මට ප්‍රශ්න අහන හැටි උගන්වන්න එපා. මම මේ 223 ප්‍රශ්න අහන හැටි උගන්වන්නම් මම. හරි. මේ ඒ නිසා මේ අරු කතා දරු අගමැතිතුමනි මේ මොහොත වෙනකොට මේ රටේ මම සභාගත කරන්න කැමති මේ රටේ ප්‍රධාන ආයතන තුනක් මේ පිළිබඳව
අයියෝ මේ අයියෝ අගමැතිතුමාලා දෙතුන් දෙනෙක් නැහැනේ මේ සභාවේ ඔව් කියන්න දොළොත්මන් දැන් මෙතුමලා නියෝජනය කරපු පක්ෂයේ සමාජිකෙක් වෙච්ච කෙනෙක් තමයි මුලින්ම කිව්වේ මේ ගරු සභාවේ කුඩු බොනා ඉන්නවා කියලා මේ මේ පොයින්ට් ඔෆ් ඕඩර් නේද නෑ පරිදි වර ප්‍රසද ප්‍රශ්න පොඩයින වර ප්‍රසද ප්‍රශ්න මේ පොයින්ට් ඔෆ් ඕඩර් නේද දැන් මෙතුමා කියනවා සුවර්ද කියලා අපි ගංජා මොනවද කියලා ගරු කතානායක තුමා මේක මේ අපේ මුළු සභාවටම වැදගත් ප්‍රශ්නයක් පොඩ ඉන්නකෝ විසලා අපිට වචනක් අහන්න දැන් මේකේ ගරු කතානායක තුමා හරි මේ මේ මෙතුමා මතු කරා සුවර්ද කියලා ගංජා මොනවද කියලා එතන රීති ප්‍රශ්නයක් නෑ රීති ප්‍රශ්නයක් නෑ ඔක නවත්තන්න ගරු කතානායකතුමා රීති ප්‍රශ්න අවබෝධිතා කරන්න දෙන්න එපා ආ ඒක ඔබතුමා තේරුම් ගන්න මම කවදාවත් රීති ප්‍රශ්න අවබෝධිතා කරලා නෑ මගේ අවුරුදු 10ක ඉතිහාසෙ මම එහෙම කරලා නෑ හරි ඒක මම තියාගන්න ඔබතුමා හොඳයි මම කාටවත් බාධා කරලත් නෑ රීති ප්‍රශ්න අවබෝධිතා කරලත් නෑ හරි බොහොම ස්තුතියි ඔබතුමා හැන්ඩ් ෂොට් ටික දැන් බලවන්න කවුරු හරි දම්මලා එකක් කියන්න බොහොම ස්තුතියි මම කරලා නෑ breaking.lk